අද නුගසවනේ අවසාන විනාඩි කිහිපය වෙන් කරන්නේ ඔබත් එක්ක ගෙවත්තට යන්න සාමාන්‍යයෙන් අපි මේ දවස්වල කතා නොකරන මාතෘකා අරගෙන ගෙවත්ත තුල කොහොමද වෙනස කරන්න කියලා ඔබත් එක්ක බොහොම ප්‍රායෝගිකව සිදු කළා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් බොහෝ දක්ෂයන් ඇවිල්ලා තමයි හැමදාම ඒ දේ ප්‍රායෝගිකව කරන්න කොහොමද කියන අදහස මැදිරිය තුලදී ලබා දුන්නේ අදත් අපි ආරාධනා කළා නිරූපමා අබේසිංහ මහත්මියට තාක්ෂණ සහායක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් තමයි අදත් ඇවිත් තින්නේ ආයුබෝවන් දැන් ඔබතුමිය දකිනකොට වටපිටාවේ ඔන්න කෙසෙල් පැල දකිනවා दीपत्मुरे එතකොට මේ අපි වගාවට වඩාත්ම සුදුසු වෙන්නේ මේ කඩුපත් මුරෙය. මේ කඩුපත් මුරෙය අපි අඳුරගන්නේ ඇචල එයාගේ කඳ කේතු ආකාරයි. යටින් ලොකුයි මෙහෙම උඩට යනකොට හීන වෙලා තියෙන මේක කේතු ආකාරය. ඒ වගේ තමයි මේ පත්‍ර හීනී මේ දිගට හැදෙනවා. මේ කඩුපත් මුරෙය කියන්නේ මේක නිකන් කඩුවක් වගේ මේ තියෙන ඒ නිසා තමයි කඩුපත් මුරෙය කියලා කියන්නේ. ඉතින් මේ පැලේ තමයි අපි වගාවට ඉතාමත්ම සුදුසු වෙන්නේ. මේක සුදුසුම. සුදුසු වෙන්නේ. කියන්නේ මේ පැලයක් අපිට හිටවල අපි හොඳින් නඩත් කරොත් අපිට හොඳ අස්වැන්නක් මේකෙන් ගන්න පුළුවන්. හැබැයි දැන් ගොඩක් වෙලාවට හැම වෙලෙම මේ වගේ පැල හැදෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට අපිට කන්‍යාමුරේයු මෙයා නැති අවස්ථාවකදී අපිට කන්‍යාමුරේයුත් යොදා ගන්න පුළුවන් වගාවට. එතකොට එයා අඳුනගන්නේ අපි එයාගේ කඳ සාමාන්‍යයෙන් ටිකක් කේතු ආකාර හැඩයක් තියෙනවා. හැබැයි මේ තරම්ම කේතු ආකාර නැහැ. එයාගේ පත්‍ර පළල්. මේ වගේ නෙමෙයි පළල්. පත්‍ර එතකොට කඳේ ටිකක් දුරින් තමයි හටගන්නේ. එතකොට ඊගවට අපි දියපත් මුරේ වගාවට නිදෙස් කරන්නේ නැහැ කියලා මං කිව්වා. එතකොට මේ තියෙන දියපත් මුරේ. දැන් මෙයාගේ ගත්තාම මේ කඳ පොඩි මේ සිලින්ඩරාකාර හැඩයක් මෙයාගේ තියෙන්නේ. ඒ වගේම මේ පත්‍ර ගත්තාම පළල්. උන්තර මෙහි ඉඳන් බලන්න පුළුවන්. පත්‍ර පළල්. එතකොට වැඩුණු පළයක්. ඔව් වැඩුණු පළයක් පත්‍ර පළල්. එතකොට මේ පත්‍ර ඔක්කොම හට aran තියෙන්නේ මේ එකම තැන. අර මලක පෙති ඔක්කොම එක තැනින් ඉන්නේ. ඒ වගේ මේ ඔක්කොම පත්‍ර මේ කලින් ආපු පත්‍රත් පේනවා මේ තියෙන්නේ එකම තැනින් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ එකම තැනින් පත්‍ර ඇවිල්ලා තියෙන මේ සිලින්ඩරාකාර කඳක් තියෙන මුරේයු තමයි දියපත් මුරේයු කියන්නේ මේම අපි වගාවට යොදා ගන්නෑ. දැන් ගොඩක් වෙලාවට සමහරට නොදැනුවත් යොදා ගන්නෙ නැහැ. එතකොට දැන් ගොඩක් වෙලාවට දැන් මේ වගේ පැල දෙකක් දැක්කම කෙනෙක් දැන් අර එකයි මං කිව්වේ හරියට දැනගෙන ඕනි වගාවට යන්න. මොකද පත්‍රත් ලොකුවට තියෙනවා කඳත් ටිකක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ පැල මම දැක්ක කියලා හිතන්න පුළුවන්. හිතන්න පුළුවන්. නමුත් ඇත්තටම මේ වගේ පැල හිටවල නඩත්තු කරලා අපිට හොඳ කැනක් ගන්න බෑ. අර මට ගේන්න බැරි වුණා. එතකොට මේ කන්‍යා මොරිය එයාගෙත් මේ වගේ පත්‍ර පළල් හැබැයි මෙහෙම එක තැනින් නෙමෙයි හට aran තින්නේ. පත්‍ර අතර දුරකින් තමයි, ඒ කියන්නේ සාමාන්‍ය දුරකින් තමයි පත්‍ර හට aran තින්නේ. ඉතින් මේ විදිහට අපිට පැලයක් තෝරගන්න පුළුවන්. හැබැයි දැන් මේ ඒ වගේම අපි තව දෙයක් ගැන මේ දැනුවත් වෙන්න ඕනේ. මොකද කඩුපත් මොරියෙක් වුණත් අපි මේ ගන්න කෙසෙල් පැලේ රෝග පරිබෝධ නැති පඳුරකින් තෝරගන්න ඕනේ. හරි. අපි ඒ ගැන කතා කරමු. මේවා එහා පැත්තෙන් තියෙනවද? ඒ කියන්නේ පැලේ පුංචිම කාලෙද දැන් මේ තියෙන්නේ මේ වගේ කාලෙකදී හෝ මේ වගේ වැඩුණු කාලෙකදී පරිබෝධනාශක භාවිත කරන්න ඕනේද එහෙම නැත්නම් මේ පරිබෝධ ග්‍රහණවල ලක් වෙලාද කියලා දැනගන්න පුළුවන්ද? ඔව්. අච්චර මේක පුංචි පැලයක් නෙමෙයි මේක ඇත්තටම පටක රෝපණ කෙසෙල් පැලයක්. පටක රෝපණ නේද? පටක රෝපණ කෙසෙල් පැලයක්. ඇත්තට මේක කැනස් පැලයක් වගේ දැක්වම හිතෙනවා. නමුත් මේක හිටවල අපි නඩත්තු කරොත් අපිට මේකෙන් හොඳ කැනක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පැලයට වඩා මේක පොහොරවලට ඉතා හොඳින් ප්‍රතිචාර දක්වන අපි හොඳින් නඩත්තු කරොත් මේකට වඩා කලින් මේකෙන් අපිට කැනක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් උස ප්‍රමාණය වර්ධනය අනිත්‍යමට වඩා සාමාන්‍ය වර්ධනයක් වෙනවා. ඒ කියන්නේ මේ චූටියටම තියද්දි හැදෙන්නේ නැහැ මේ පොඩි ටික. කොච්චර කාලයකද? ඒ කියන්නේ වයස කොච්චරද? සාමාන්‍යයෙන් අචලා මේ පටක රෝපණ කෙසෙල් පැලයක් මාස 10ක් 12ක් විතර විද්‍යාගාරයක් තුල ඇති දැඩි වෙනවා. ඊට පස්සේ තමයි අපිට විද්‍යාගාරයෙන් පිටතට ඇවිල්ලා ශාස්ත්‍රයට එන්නේ. මේක සාමාන්‍යයෙන් දැන් මාස 3-4
තුනක් විතර වගේ වෙන පැලයක්. ඒ කියන්නේ අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ලබා ගන්න පුළුවන්. ලබා ගන්න පුළුවන්. අපේ පරිශන ආයතන තියෙනවා, විද්‍යාගාර තියෙනවා. ඒවත් පැල නිෂ්පාදනය කරනවා. ඒ තැන්වලින් මේ පැල ලබා ගන්න පුළුවන්. එතකොට අර සාමාන්‍යයෙන් අපි කෙසෙල් වර්ග අනුව පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අවුරුද්දක් මාස 12ක් 13ක් 14ක් මේ වගේ අපි කෙසෙල් පැලයක් හිටවුවම කැනක් ලබා ගන්න ගත වෙනවා කාලේ. නමුත් මේ පැලයක් අපිට හිටවලා හොඳින් නඩත්තු කරොත් අපිට මේ වගේ එහෙකින් සාමාන්‍ය මාස 9 8 10 ඒ වගේ අවුරුද්දකට මෙහා කාලෙකදී අපිට කැන ලබා ගන්න පුළුවන් මේකට වඩා ඉක්මනට. අපි මේක තැහැ පැත්තෙන් තියම දෙයක මම ප්‍රධාන පරිබෝධක කවුද කෙසෙල් වගාවේ? ඔව් ඔව් අච්චලා. දැන් ප්‍රධාන පරිබෝධක විදියට අපි කෙසෙල් වගාවේදී සලකනවා කඳගුල්ලා සහ අලගුල්ලා. එතකොට මෙයාගේ ඇත්තටම මේ ගුල්ලගෙන් නෙමෙයි අපිට හානිය වෙන්නේ යාගේ කීටියගෙන්. පින්නත් යවිදි ආ පුළුවන් පෙන්නන්න. මේ ඉන්නේ සුහුඹුල් සතා කියලා තමයි තමයි අපි මෙයාට කියන්නේ. එයා බිත්තර දානවා කඳේ. එතකොට ඒ බිත්තර පුපුරලා දින කිහිපයකින් කීටෙක් එළියට එනවා. අන්නේ කීටියගෙන් තමයි අපිට ඇත්තටම මේ හානිය වෙන්නේ. කීටයා අපේ කඳ ඇතුළ සිදුරු කරගෙන කඳ ආහාරයට ගන්නවා. අපි මෙයාව දැන් ආයි හිටියතනට තියමු. ඔව්. කඳ ආහාරයට ගන්න එක තමයි කරන්නේ බලන්න පුළුවන්. ආ. මේ ඉන්නේ මෙයා ඇත්තටම පාද නැති පණුවෙක්. පාද නැහැ මෙයාට. සුදු පාටයි ඒ වගේම හිස දුඹුරු පාටයි. ඔව් නේද? ආ මේ ඉන්නේ. දැන් මෙයාගේ වැඩේ තමයි කඳ ආහාරයට ගන්නවා. එතකොට කඳ මේ වගේ රෝගී වෙනවා. ඔව් කඳ ගොඩක් ඉන්නවා. ඔව් ඉන්නවා. මේ වගේ මේ කඳ ඊට පස්සේ කුණු වෙලා යනවා. සාමාන්‍යයෙන් ඒක ඉතින් දකින්න වෙන්නේ නැහැ නේ සාමාන්‍යයෙන් කඳ ඇතුළතින් වෙන දෙයක් නේ. දැන් මෙහෙම දැක්කම මෙහෙමයි අපිට මෙයාගේ හානිය තියෙනවා නම් මේ දැන් කඳ සිදුරු කරලානේ මෙයා බිත්තර දානවනේ. එතකොට ඒ කඳේ සිදුරු අපිට බලා ගන්න පුළුවන්. සිදුරු තියෙන හොඳින් පරීක්ෂා කරොත් අපිට සිදුරු බලා ගන්න පුළුවන්. ආ මේකේ තියෙනවා මේ කඳේ සිදුරුනේ. ඔව්. එතකොට ඒ සිදුරු වලින් නිකන් ගම් වගේ වැසිලා තිනොත් අපිට බලා ගන්න පුළුවන්. සහ වර්ණේ වෙනස් වෙලා තියෙන අතුලෙන් මේ රෝගී තත්ත්වයක් තියෙනවා වගේ එළියට පේනවා. ඒ වගේම තමයි මේ හානිය අධිකව තියෙනවා නම් අචල කෙසෙල් ගහේ පත්‍ර කහපාට වෙනවා. ඊගාවට වැඩිම බාල වෙනවා. ඒ ලක්ෂණ වලින් අපිට අනුමාන කරන්න පුළුවන් මෙයාගේ හානිය තියෙනවා කියලා. ඒ වගේම තමයි හානිය ඉතාමත් අධික අවස්ථාවක් වුණොත් කඳ කඩාගෙන වැටෙනවා. මොකද්ද කරන්න පුළුවන් ඒ හානියට? ඔව්. ඇත්තටම අපි කෙසෙල් පැලයක් හිටවද්දී ඇචලා අපිට හොඳින් මේ අලේ සුද්ධ කරලා ඒක අපිට පුළුවන් අමු ගොමයි අලුයි උකු ද්‍රාවණයක් හදලා ඒක විනාඩි 5ක් 10ක් විතර තියලා ඒක අරගෙන අපිට තියලා සතියකින් විතර හිටවන්න ගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් තව උණු ජල ප්‍රතිකාරකයේ කරන්න. ඒ කියන්නේ නටන ජලයේ අපිට කෙසෙල් අලේ තප්පර 30ක් දාලා තියලා අරගෙන අපිට හිටවන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් වැදගත්ම දෙයක් අපි දැන් ගෙවත්තේ කෙසෙල් පැලයක් තියෙනවා නම් අපි කැනක් කපා ගත්තට පස්සේ අපි ගහ හැමම තියෙනවා නැත්නම් කඳ කපලා එතනම දානවා. අන්න ඒ කරන ක්‍රියාවෙන් මේ සතා හොඳින් බෝ වෙනවා. ඉතින් කොයිම අවස්ථාවකවත් අපි කෙසෙල් කැනක් කපලා අයින් කරගත්තට පස්සේ ගහ හැම තියන්න හොඳ නැහැ. පොළවටත් චුට්ටක් යටින් කඳ කපලා කුඩා කුඩා කෑලි වලට කපලා ඒක අපිට පුළුවන් මේ වේලෙන් දරින්න. එහෙම නැත්නම් අපිට ඒක කොම්පෝස්ට් එකක් හදනවා නම් ඒකට යොදා ගන්න පුළුවන්. එහෙම තමයි අයින් කරන්න ඕනේ. අයින් කරන්න ඕනේ. ඒ වගේම අර කපපු කොටස තියෙනවනේ යට අලේ කොටස අපි පස් දාලා වහන්න ඕනේ. ඒ කාරණා අපි මේ අනිවාර්යෙන්ම කරන්න ඕනේ. එහෙම නොකරත් එහෙම මෙයාලා ඒ අර කප අපි කෙසෙල් කපලා ගත්ත කැනගත්ත ගස්වල හොඳින් බෝ වෙනවා. එතකොට ඒක ඇත්තටම සාමාන්‍ය දැන් ඔය නිර්ම මහත්මිය දැන් අපි හිතමුකෝ දැන් අර වගේ හානි වෙච්ච පඳුරක් තියෙනවා කෙසෙල් පැලයක් තියෙනවා කියනකෝ ඒ වෙලාවට ඒකට අගාලා ඉවත් කරන්න ඕනේ ඉතයික්ම නේද? ඔව් ඔව් අනිවාර්යයෙන්ම ඉවත් කරන්න ඕනේ. කෙසෙල් කැනක් පිදලා තිබ්බත් කරන්න දෙයක් නැහැ. කෙසෙල් කැනක් තිබ්බොත් ඉතින් අපිට කැන කපා ගන්න දෙයක් නේද? කැන මෙහෙම අවශ්‍ය වුණා තනිත් ගස් ටික පඳුර ටික පරිස්සම් කරගන්න ඉවත් කරන්න කියලා කියනවා. ඉවත් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ඉවත් කරන්න ඕනේ. අපි දැන් කඳ කඩාගෙන වැටුණොත් එහෙම ඉතින් කොහොමත් වැඩක් නැහැ නේ. එහෙම හානිය අධික නම් කඳ කඩා ආගෙන වැටෙනවා. එතකොට ඉති වැඩක් නැහැ නේ. අපි අනිවාර්යයෙන්ම එහෙමනම් ඒ හානි වෙච්ච ශාක ටික මේ කපලා විනාශ කරලා දාන්න ඕනේ. අපි මතක් කළොත් මුල්ම අවස්ථාවේදී බලාපොරොත්තු ගන්න අලු වගේ යොදන එකෙන් හරියන්නේ නැහැ. ඔව් අපි මං කිව්වේ මුලින් මේ උණු ජල ප්‍රතිකාරකේ ඒක සහ අර කැන කපා ගත්තට පස්සේ අපි ශාකේ ඉවත් නොකර සිටීම මේකට ගොඩාක්ම බලපාන. ඉතින් අනිවාර්යයෙන්ම මේ කාරණා ටික කරගත්තොත් අපිට පාලනය කරගන්න පුළුවන් වගේම අචල තවත් දෙයක් දැන් අපි ගෙවත්තේදී රසායනික ද්‍රව්‍ය ගැන කතා කරන්නේ නැහැ. නමුත් අපි ආර්ථික වගාවක් කරන කෙනෙක්ට පුළුවන් රසායනික උගුලක් තියලා පහසු
හොඳින් පාලනය කරගන්න. හොඳයි නිරුපමා අබේසිංහ මහත්මිය බොහොම ස්තුතියි. අපි කොහොමද නිවැරදිව කෙසෙල් පැලයක් තෝරගන්නේ, පරිබෝධක හඳුනගන්නේ සහ ඒවට තියෙන ප්‍රතිකර්ම මොනවද කියලා කියා දුන්න අය මැනවින් අපි ආයෙ දවසක හමු වෙමු. හැබැයි අදට සමු දෙන ආයුබෝවන්. හිතවතුනි ඔබට මතක් කරන පුංචි පණිවිඩයක්. විශ්‍රාමික වැලිහිටි අවුරුදු උත්සවය තිස්ස මහරාම ලුණුගම් වෙහෙර රාජහා පළාත් පාලන විශ්‍රාමික සුබසාධක සංගමේ පළමු වරට සංවිධානය කරන වැලිහිටි අවුරුදු උත්සවය අප්‍රේල් මාසේ 20 වෙනිදා උදේ 9ට වීරවිල විශ්‍රාමික සංගම් රැසීම් ශාලාවේදී පැවැත්වෙන්නේ. ඒ වෙනුවෙන් තිස්ස මහරාම සහ ලුණුගම් වෙහෙර සියලුම විශ්‍රාමිකයන්ටයි ආරාධනා කරන්නේ. සංවිධායක මණ්ඩලය තමයි ඔබට ආරාධනා කරන්න කියලා අපිට කිව්වේ. ජන ක්‍රීඩා ඇතුළු විශේෂාංග කිහිපයක් ලස්සන අවුරුදු උත්සවයක් ඒ අය සංවිධානය කරලා තියෙනවා. දැන් ඔබට මතක් කරන්නේ අපේ වැඩමුළුව ගැන. අපේ කියන්නේ මේ ඔබේ අපේ වැඩමුළුව නුගසෙවණ වැඩමුළුව ගැන. හරියටම දවස 29 වෙනිදා මේ මාසේ උදේ 9ට ඔබ එන්න ඕනේ කලගෙඩි හේන නෙල්ස් ඩිමෝරා හෝටලයට. ඉතින් ඇතුළු වීම නොමිලේ. ඒක තමයි මතක් කරන්න ඕනේ. ඔබට විශාල දැනුමක් සහ අත්දැකීමක් ලබා ගන්න නොමිලේ ඇතුළු වෙන්න පුළුවන් වැඩමුළුවට. ඉතින් සිරිකත පත්‍රය අරගෙන එන්න කූපන් එකක් පළ වෙලා තියෙනවා වැඩමුළුවට අදාළව. එතකොට තෑගි දිනා ගන්න ඔබට අවස්ථාව තියෙනවා. මොනවද තියෙන විශේෂත්වතා කියලා මම තව ටිකක් මතක් කරන්නම්. කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙන් ස්වයං රැකියාවක් ඇරඹීමට උපදෙස් සහ මග පෙන්වීම ණය පහසුකම් ලබා ගන්න ඔබට එදාට අවස්ථාව තියෙනවා. මොහාන් පලියගුරු මහතා මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශකවරයෙක් සාර්ථක ජීවිතයට මග කියා දෙන එදාට එනවා ඔබ මුණ ගැහෙන්න. පුෂ්පා රම්‍යානිද සොයිසා මහත්මිය පැමිණෙනවා. මනාලියන් දැක්මක් සහ ඒ වෙනුවෙන් මුදල් ත්‍යාග ජයග්‍රහණ හිමි කර දෙන්න සෝදානමින් ඉන්නවා. 29 වෙනිදා උදේ 9ට එහෙනම් කලගිරි හේන නෙල්ස් ඩිමෝරා හෝටලේදී අපි හමු වෙමු.